ඒ රටේ ගොවි ගැටලුවේ තවත් පැතිකඩක් දැන් රට ගත්තාම සංඝ වෙද ගුරු ගොවි කම්කරු මේ පංචමහා බලයේ වේගයේම ප්‍රශ්න පැන නැගෙමින් පවතින කාලවකවානුවක් බවට මේ කාලවකවානුවක් පත් වෙමින් තිබෙනවා මම එහෙම කියන්නේ දැන් දිවර ජනතාවත් බොහෝ සෙයින් අසරණ වෙලා ඔවුන්ගේ රැකී රක්ෂා කටයුතු වල යම් යම් ප්‍රශ්න තිබෙනවා ඒ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිබත් වීම මුහුදුපත් වීමත් සමගින් ඇතිවුණු තත්ත්වයක් එක්ක මේ චෝදනාවක් තිබෙනවා ඒ තමයි දැන් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් දිවරින්ට සිදුවුණු හානියට වන්දි ගෙවීමේදී හලාවත දිවරින්ව නොසලකා හැරි ඇති බවට ලැබෙන චෝදනාව මේ ඒ පිළිබඳව සැකසුණු වාර්තාවක් රෝහිත අපේපුණත් අමෙතුමාට ඉත කරුණාවෙන් කියනවා මේක සහැල්ලු කොට තකන්න එපා ඔබ ඔබතුමා හලාවත ගැන දන්නේ නැතුවයි කියන්නේ ඒ නිසා මේකට වහාම මේ වන්දිය ලබා දෙන්න හලාවතට අපි මේ දැන් ඉදිරිපත් කරන අපි සිටියමක් මෙන්න ලංකා සිටියම හොඳට බලා ගන්න මෙන්න මෙන්න හලාවත මෙන්න මීගමුව මෙන්න පානදුර මේ බලන්න මේ පරතරය මේ මේ කාලේ නිර්තතික මෝසම එන්නේ දවසින් පැය ගාණින් හලාවතට මේවා ගොඩ ගැහැවා ඒ කොහොමද අපිට බලපෑ නැහැ කියන්නේ කරුණාකර අපිට මේ වන්දිය ලබා දෙන්න අමතිවරු කියනවා ඔබට දැනුම් නැහැ කියලා අපි සියලුම ලියකිලි WhatsApp කරා සියලුම ආයතන වලට මේ වන්දි කමිටුවට දීවර දෙපාර්තමේන්තුවට කොහොමද අපි ගාව තියන මේ තොරතුරු සේරම කොහොමද කියන්නේ එහෙම කරේ නැහැ කියලා දැන් අමතිවරු කියනවානේ මේක අපි මුකුත් ඉදිරිපත් කරේ නැහැ කියලා සාගර අධ්‍යක්ෂතුමනි ඒකයි මේ කතා කරුවේ सागर अध्यक्ष तुम्हारे दुनिया के मुख तक एक दीवार आमत से जाऊ अद අදාල විස්තර යවලා තියෙනවා. එතකොට මේ දේවල් යවුවේ නැහැ කියලා කොහොමද කියන්නේ? දීවර සංවිධාන ගණනාවක මේ වෘත්තීය සමිතියට සම්බන්ධ දීවර සංවිධාන ගණනාව එකමුතුවක මේ සියලු නිර්දේශයන් තියෙන්නේ. සහතික තියෙන්නේ. රාජ්‍ය අමතිවරයා කොහොමද කියන්නේ? දන්නේ නැහැ කියලා. එතුමාට මේක දන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ බබා පාඩ දාන්න එපා අමතිවරුනේ.